රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එකම ඌමනාව වෙලා තියෙන්නේ සර්ව ආපාක්ෂික ආණ්ඩුවක් කියලා බොරු නමක් දාගෙන ඇමති කන් ටික බෙදා ගන්නයි යන්නේ. මේ කැබිනට් ඇමතිවරු වැඩි කරන එකද දැන් මේ රටේ තියෙන ප්‍රධානම කාරණාව. ඒ විතරක් නෙමෙයි දැන් තව දින කීපයකින් තව දෙනවලු රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු මේ රටට අවශ්‍යද දැන් මේ මොහොතේ? රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු අවශ්‍ය නැහැ. අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරුගේ අනුතුරු මේ රටේ මේ වෙලාවේ අවස්ථාවයක් හැටියට ප්‍රමුඛත්වයක් හැටියට කටයුතු කරන්න එපා. කරුණා කරලා සීමිත කැබිනට් මණ්ඩලයක් එක්ක රාජ්‍ය ඇමතිවරු නැතුව නියෝජ්‍ය ඇමතිවරු නැතුව මේ රට හරි මගකට ගෙනිහිල්ලා වියදම් අඩු කරලා මේ රටේ මිලියන 22ක ජනතාවගේ ජීවන වියදම් අඩු කරන්න අවශ්‍ය කටයුත්ත කරන්න. මේ රට මේ වගේ තත්වයකට පත් කිරීම පිළිබඳව මම අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් අද අදහස් ප්‍රකාශ කරලා අපි කණ්ඩායමක් හැටියට ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රට මේ වගේ ආර්ථික ආගාධයකට පත් කිරීමට වග උත්තරකරුවන් කවුද කියලා අපි හොයන්න ඕනේ. අපි යෝජනා කරනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා. මේ රටේ මේ අවුරුදු දෙකහමාර ඇතුළත මේ රටේ ආර්ථිකය විනාශ කරේ කවුද? මේකට වග කියන්න ඕනේ මුදල් අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු අයද? ජනාධිපති හැටියට ගෝඨාභය රාජපක්ෂද? මුදල් අමාත්‍ය වගේම අගමැති හැටියට කටයුතු කරපු මහින්ද රාජපක්ෂද? මුදල් අමාත්‍යවරයා වගේ ඉම්පෝට් කරපු බැසිල් රාජපක්ෂද? අජිත් නිවල් කබ්‍රාල් මුදල් ඇමතිද? එහෙම නැත්නම් භාණ්ඩාගාරයේ අධිපතිවරයා හැටියට කටයුතු කරපු කාලේදී කරපු වැඩද? මෙන්න පීබී ජයසුන්දරද ඇමතිවරුද රාජ්‍ය නිලධාරින්ද මේ කවුද මේ අපේ රටේ ජනතාව මෙහෙම තත්ත්වයකට පත් කරේ කියන එක හොයන්න ඕනේ නැත්? අනිවාර්යෙන් හොයන්න ඕනේ. ඒ හොයන පමණක් නෙමේ ඒ අයට දඬුවම් ලබා දෙන්නත් ඕනේ. ඒ විතරක් නෙමේ අපි ඉල්ලීමක් කරනවා මේ තේරීම්කාර සභාව පාර්ලිමේන්තුවේ පත් කරන්න. අපි කතානායකතුමාට ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ තේරීම්කාරක සභාව පත් කරලා මේ අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.